එමනම බිමිතන් සිට ධර්ම දක්ෂිණාව ශ්‍රවණය කරමු නමස්කාරපූර්ුවක පාදහබී වන්දනයෙන් වැඩමෝ අදාල පින්වදේශක ෑණන් වහන්සේට ආරාධනා කරනවා ධර්මානුශාසනාව පවත්වන්නට අවසරයි ස්වාමින් වහන්ස සාධෝ 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 සමන්තහා චක්කවාලේසු අත්‍රා ගච්චන්තු දේවතා සද්ධම්මංමු නිරාජස්ස සුනන්තු සග්ගමොක්හදන් දම්ම සවන කාලු අයන් බදන්තා දම්ම සවන කාලු අයන් බදන්තහා දම්ම සවන කාලු අයන් බදන්තහා නමෝටස්සෙ භගවතු අරහතු සබ්බ දම්මි සුුවප පටි හතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාර දස්සෙ සබ්බ සත්තුොත්ත මස්සෙ දම්මිස්සරස්සෙ ධම්මරාජස්සෙ ධම්මත්සාමිස්ස තතහාගතස්සෙ සබ්බ්ඥුුණෝ සම්මා සම්බුද්දස්සේ නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේ සුුවක් පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවී සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්සෙ ධම්මත්සාමිස අත්හාගතස්සෙ සබ්බ්ඥුණු සම්මා සම්බුද්ධස්සේ නමෝතස්ස භගවතු අරහතු සබ්බ දම්මේ සුුව පටිහතඥානචාරස්සෙ දසබල දරස්ස චතුවේ සාරජ්්‍ය විසාරදස්සෙ සබ්බ සත්තුත්ත මස්ස දම්මිස්සරස්ස ධම්මරාජස්ස ධම්මත්සාමිස්ස තතහාගතස්ස සබ්බ්්‍යුුණෝ සම්මා සම්බුද්ධස්ස උතුම්ම භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්ම නමස්කාරය වේවා දම්මස්වාමී ලෝකස්වාමි භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ. මාගේ මුවින් වැරදි වචනයක් පිටිනොුවේවා මිති්‍යාදෘෂ්ඨික වචනයක් පිටිනොවේවා මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිටිනොවේවා උතුම්ම භහග්‍යවතුන් වහන්සේගේ සත්‍යමූ බුද්ධ වච්චනය භාග්‍යවතුන් වහන්සේ සතුටු වෙන ආකාරයට දේශනා කරන්න මටශක්තිය ලැබේවා ඒ සඳහා සියලු ආර්රියන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා සියලු සත්පුරෘෂයන් වහන්සේලාගේ යනුග්‍රහයි ලැබේවා සියලු සාසනාරක්ෂකින් වහන්සේලාගේ යනුග්‍රහයි ලැබේවා හැමදිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුුම් චතුරාර්ය සත්‍ය ධර්මේම අවබෝධ කරගනිත්වා සාධෝ සාධෝ සාධෝ. සත්්ධර්මශ්‍රාවක කාරුණෙක ගුණගරුක පිින්වත්න අද දවසේදී පිංවත් හැම දෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ භාග්‍යවත් අරහත් සම්මාසම් බුදුරජාණන් වහන්සේ විසින් ඔබෙත් මගෙත් නිවන පිණිස මහාකරුණාවෙන් දේශනා කොට වදාල ස්වාසෝ දහසක් ධර්මස්කන්දය අතරී ඉතාමත්ම වටින ධර්මකාරණාව ශ්‍රවණය කරන්නටයි. අද මේ උතුම්මෝ ධර්මදේශනාව ලක්ෂ සංඛ්‍යාත නි ශ්‍රාවක පිරිස වෙනුවෙන් මෙ දේශනාව විකාශනය කරවන්න ධර්මදානමී පින්කමට දායකත්ය දරනවා පිංහතුන්ලිපල තලවතු ගොඩ පන්සල පාර අංක තුන්සිය හැත්තහතරෙන් අට නිවසේ පදිීංචි. වීරසූරිය මහතා සහ සුමිත්‍රා වීරසූරිය මහත්මිය ඇතුළු පවුලේ පිින්වන්ත පිරිස එතිකම දායකත්වය දරනවා තවත් පිරිසක් පැල්මඩුල්ල මිදිගහමුොල්ල පදිංචි ජ.ඒ රංජනී චන්ද්‍රලත්තා කර්ත් මෞතුමිය වෙනුවෙන් ස්වර්ණා රෝපසිංහ මහත්මිය ඇතුළු පවුලේ පින්වන්ත පිරිස එති අපේ. ත් හැම දෙනාටම දේශනාව අවසානයේ පින් දෙෙමු මොද ඇත්තු තමයි ඇද මේ දේශනාවේ දායකත්වය දරන්නේ. ති ඇත්තැට සතුටු වෙන්න පොළුවන් අද දේශ අති විශාල ශ්‍රාවක පිරිස ශ්‍රවනය කරනවා. ති විශාල පිරිසකට ධරමයක් ශ්‍රවනය කරන්න දෙන්න ලැබෙනවා කියන එක මංහිතන්නේ කත්ති විශාල පින්කවා. තිග අපි ඒ ඇත්තන්ට වෙලාවේ දේශනාව අවසානයේදී පුනානුමෝදනා කිරීමේ අරමුණින් අපි අදත් ඉරිදා ධර්ම දක්ෂිනා ධර්මානු ශාසනාව ආරම්භ කරන්නයි මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ අපි මේ දවස්වල බොහොම විශේෂ ජාතක කතාවක් දේශනා කරගෙන යනවා එතමයි ජාතක පාලි බොහොම දීර්ග ජාතකයක් විතුර ජාතකයක් ඒගේ දැක්වෙන කරුණු බොහම විශාල වශය විස්තර කරලා තියෙනවා එදේ කරුණු අපේ පංවතුන් එක සාකච්ඡා කරන පුළුවන් නිසා තමයි අපි මේ ජාතක කතාව තෝරගත්තේ දේශනා කරන්න මේ ජාතක කතාාවින් ඉස්මතු කරන්න අපි මහබෝසතාණන් වහන්සේගේ මහා ප්‍රඥා බල මහිමීයඋහන්සේ සංසාරයේ තමන් වහන්සේගේ ප්‍රඥාපාරමිතාව පිරූ ආකාරය මේ ජාතක කථාව විස්තර කරන්නේ අපි පසුගිය දේශනා කිහිපේ දෙස පොඩ්ඩක් කවදහන යොමුළොත් ජාතක ආරම්බේදීම වෙන්නේ තාපසවරු හතරදිනෙකොට යාලෝ හතරදිනෙ දන්දිනවා. ඒ හතර දෙනා ඒ තාපසවරුන්ගේ බනහලා ස්ථාන හතරක උපත්ති ප්‍රාර්ථනාව කරනවා. එක තාපසවරයකට දන්දින දායකයා තෞතිසා දිවිල්ලෝක පදින්න ප්‍රාර්ථනා කළ තෞතිසා දිවිල්ලෝකය පොදනවා. අනිත්‍යයාලවා නාග භවනේ උපදින්න ප්‍රාර්ථනා කල්ලා නාරජ්ජුරු වෙලා උපදිනවා. අනිතයාලුවා සුපාර්ණදිවිරාජය වෙලා උපදින ප්‍රාර්ථනා කල්ලා ඒ දිවිල්ලෝකය උපදිනවා. අනිතයාලුවා රටි රජ්ජුරුවන් ්‍යග්‍රමහිෂිකාවගේ කොසේහිඉපදිල්ලා රටේ රජ්ජුරු බවට පත්තිෙනවා. තොන්ොහොම තමයි මෙහතර දෙනා ඉපදුනේ මේ හතර දෙනා දවසක් උපෝසත දවසක සිල් අරගෙන. සිල් ආරක්‍ෂා කරන අදහසින් රජ්ජුරුවන්ගේ උයිනට එනවා තම තමන්ගේ ස්ථානවල සිල්රකින් අපහසු නිසා තිේ ආපු වෙලාවෙ මේ හතර දෙනා දැන හැඳෙනගෙන එකට කතා කරනවා කතා කරද්දි මේ හතර දෙනා තම තමන් හතර දෙනා පිළිබඳව මිනිමිහිම කතාවක් උපදිනවා මිතනින් කාගි සීලියද උසස් කියලා තින් ඒවෙලාවෙදී නාරජ්ජුරුවෝ සුපරණ දිවිරාජ්‍යාරගුණු කරල කියනවා සොපාර්ණයෝ කියල්ල කියන්නේ නාගයෝ අනුභව කරණ අය. ඉතින් මේ වගේ වෛරීක් පුද්ගලේ හතුරෙක් තමංගෙළඟ ඉන්දෙද්දිීත් ම ඒ පිළිබඳ කෝපනොකර ඉවසගෙන ඉන්න නිසා මම නොඹල කාටත් වඩ උසස් කිව්වා එතොට ගොරුලා කියනවා එකන සොපාර්ණදී විරාජයා කියනවා නෑ මට ආහාරයට ගතයොත්තු දෙයක් ලළඟතතියෙද්දී එැ නාගේයක්ත් ස්පර්ණදී විරාජයාගේ ආහාරයයක් තොට හෙම අනුභව කරන්න ආහාරයක් ලගතියෙද්දී. ඒ අරමුණු නොකර මම අල්පාහාරෙන් යැපීම නිසා මගේ සලිය උසස් කියනවා. ඉර පසෙදේ සක්ද රජු කියනවා. පංචකාමය අතහැරලා ඇවිල්ල ඉන්න මම නොඹල කාටත්තඩා උසස් කියනවා. රජ්ජුරුවෝ කියනවා කුරුරාජ්්‍යි අතහැරලා මෙතරටැඇවිල්ලින්න මම නුඹල කාටත් වඩා උසස් කියනවා. තින් මේක. විසඳගන්න බැරිතැන විදුරු පණ්ඩිතතුමාගළඟට යනවා. තේවෙලා විදුරු විදුරු පන්්ඩිතතුමා කියනවනේ කාගෙවත් සීලියයක් කාටත් අඩා උසස් වෙෙන්නේ ඔබලා හතරදිනාගේම සීලියන් උසස්. මොකද ඔබලා හතරදිනා ඔය කරන්නේ තමන්ට කරන්න බැරිදයා. ටට තමන්ට කරන්න බැරිදියක් කර නිසා නොඹල හතරදිනා උසස්කීවා. තිං ඔය වෙලාවේ සතුටට පත්වෙලා, හතර දෙනා විදුරු පණ්ඩිතතුමාට තෑගි දෙනවා නාරජ්ජුරුව තමන්ගි ගෙලේ පැලදී මානනික්ක්‍යයක් බිදුරු පන්ඩිතතුමාට දෙනවා. නාරජ්ජුරු විමාණට ගියපු එලාවෙදී විමලා දේවිය නාරජ්ජුරුවන්ගේ භාරයාව මෙනිිකනැති බව දැනගෙන ඇයි පිළිබඳ විිමසුවා. තේවිලාවෙ තමයි නාරජ්ජුරුව මේ කාරණාව ප්‍රකාශ කරල කියන්නේ. මේ තරම් මහා ප්‍රඥාවක් තියයට බිදුරු පණ්ඩිතුමාගේ බනහල සතුටු වෙල්ලා පි මෙහෙම දුන්න කියලා. විිමලාවට ඒ කහලා සහිතුන විදුරු පන්ඩිතුතුමාගේ බනක් අහන. හැවදෙන් බනක් අහනව කිව්වට නාරජ්්‍යරුව එච්චර උනන්දුවත්දක්වන එකක් නෑ කියල හිතලා තිවිලාවිදී විමලා නාරජ්ජරුවන්ට තමන් ගිලන් බවක් අඟවලා තමන්ට දොලක් කුපන්නා කියල කියනවා. මොකක් ඇතිවෙච්ච දුොදුක විදුරු පණ්ඩිතුතුමාගේ හදවතගන්න. ඉරි එටරි පස මේ කාරණාව නාරජ්ජරුවන්ටික වුවමති නාරජ්‍යුර කල්පනා කරන කොහොමද මේ එකක කරන්නේ බොදේක ලේසි පහසු දෙයක් නෙවේ තයන්නේ වෙලාවෙත් තමයි මෙ දෙදනාගේම දියනිය ඉරන්දති ඉදිරිපත් පෙන්නේ විදුරු පණ්ඩිතුතුමාගේ හදවතගේන්න පුළුවන් සමාර්ථයක් මම හොයාගෙනඉන්නම් කියලා ඇ යනවා තමන්නෙක්ක කාමරතියෙන් ඇලෙන ස්වාමියයකොයන්න තියි තාම් අලංකාර ශරීරයකි අලංකාර වෙලා ඇව දකින මාත්‍රීම්ම කෙනෙකු ගිහිතේ ආසාවක් ඇතිවෙන ආකාරයේ ශරීරයක් හදාගෙන ඇ පරවතයකට යනවා. තින් මිනිමේ වෙලාවෙදී. ඔය අසලින් ගියපු පූර්ණක යක්ෂයා. වයිශ්‍රමණ දිවිරාජයගේ බෑනනුවන් කෙනෙ. පූර්ණක යක්ෂයමේ කාල පරවතයහි වැතිරිලා ඉන්න, මිස්ත්‍රිය දැකලා ඇකිරේ රාග සිතක් උපදවාගෙන. ඇ වෙත පැම්මිනිලා. ඇව ප්‍රාර්ථනා කලා. ඉදේවෙලා විදිේ ඇ දෙමවපියො හමෝටි යොමු කරලා දෙමව්පියෝ ඇට කියනවා විදුර පණ්ඩිතුතුමාගේ හදවත ගෙනත් දුන්නොත් අපි දුව දෙන්නන් කියලා. එරිනෙම් මේ පූර්ණක යක්ෂයා යනවා අභියෝගය භාරගෙන විදුරු පණ්ඩිතුතුමාගේ හදවත ගේෙනවා කියලා ති. සාමානෙ කෙුට විදුරු ප්ඩිතුමාගේ ළඟට ලංවෙන්නව තිඩක්නේ. ති ඒ වෙලාවෙද්දී පූර්ණක යක්ෂයා මුල්ලෙෙන්ම යනවා මේ කාරයට වෙසුමනි රජ්ජුරු වන්ගින් අවසර ලබා ගන්න මොකද මෙදැන් තමන් කරන්නේ යන්නේ තමන්ට අදාලනැති රාජකාරයා. එතුළ දැම්මි සාමාන්‍යින් ඔය යක්ෂ ගෝත්‍රය ඔට්ටාසය ජීවත් පෙන්නේ ෙනුයි රජ්ජරුවන්ගේ අතති. තුොට විස්සමොනී රජ්ජුරුවන්ගේ අවසරයක් නැතුව මේ යක්ෂියන්ට කිසිීම දෙයක් කරන්න බෑ. කෙනෙක්ප මරාගෙන කන්නවුන විසමොනිී රජ්ජුරුවන්ගේ අවසරෝණ. එතකොට දැන් පූර්ණක යක්ෂය මේ වෙලාවෙක් කරන්නේ තමන්ගේ රාජකාරි ජීවිීතය අදාලනැති කාරයා. ය සාමාන්‍යෙන් පිහතුන යම් කිසි කෙනෙකොගේ යටත ජීවත්වෙනකොට ඒ ප්‍රධහනින් ජැනුවත් කරන්න ඔන්නේ තමන්ට අදාලනැති දෙයක් කරනකොට සාමන්්‍ය උදාහරණයක් කිවතින් රාජ්‍ය සේවේ ඉන්න කෙනෙකුට පිහතුන රජයේ අවසරයක් නැතුව විදෙස්ගත වෙන විදෙස්ගත වෙනවන රජයේ අවසරයක් අවශ්‍යයි. එක තමයි නීතිය සමහර කෙනෙේ නීති උල්ලංගනය කරන්න පුළුවන් නමුතිවාහුණු සමහලාට තමන්ට රස්සාාව පවන්න ඇති වෙන පුළුවන්. දැන්ගතකොට දැන් මේ මේ යක්ෂයන්ට බැරිියයි තනීින් ගහිල මේ තීරණය අරගෙන තමන්ට අදාළ දෙ කරන්න බැරි විලාවක්කවත් අහුන් දහුවෙන බැරිකමක් නෑ මොකද දෙවියන්ට හොරා පින්හොතුනි කාටවොත් වරදක් කරන්න බෑනි. ඉනිසා දෙවිවරු යම්කිසි තීරණයක් ගත්තොතින් තමන් සම්බන්ධින් ඒ දුක්ක විශාල දුකා ඉතුරු ගුඩාපොසු දෙැවිලි වෙන්න බෙනවා. අන්න ඒකින් ගැලවෙන්න තමයි මේ වගේ අවස්ථාවන් වලිද අවසර ලබා ගන්න. තුර කියන්න පුලන්නමං අවසර අරගෙන ාව කියලා. දැනිතින්. පූර්ණක යක්ෂය යනවා වයිස්ශ්‍රවන දිවිරාජයාගේ මාලිකාවට. ගිහිල දැන් මුඩින්ම කරන්නේ නාග භවන වරණනා කරනවා. එසාමන්‍ය පින්හතුන මේ නාග භවන කෙලකිව්වම මේ අපි මේ හිතනෝ වගේ නාග ඉන්න වෙයි මේ නාගභවන ඉන්නේ. සාමානයම අපට මනුශ්වලෝකෙ දකිින් ලැබෙන්න්න නාගෝනි මේ නාගයකයවුව මතකේටෙන්නේ. දැන් යක්ෂියෝගයෝ මතකෙටනෙ කවද. අද් දෙක් එෙලියට පැනලා ඇසරත්තු වෙච්ච ඇස්සෙලියට පැනපු මේ මුළු ශරීරයේ පුරාම ලොම් තියෙන මේ භයානක රල්ලු පෙනුමක් නැපේ මත්තකයට එන්නේ මනසට එන්නේ යක්ෂ කියලක උපු ගම නමුත් පින්ගතුන ආල්ලවක්ක යක්ෂයාගේ භාරයාාවරුන්ට කියන්නේ මේ නුඹලා පෙර පින්කරපු නිසා තම යොහොම ජීවිත ලැබුව කියලා එතකොට පෙර පින්නිසායේ ජීවිත ලැබුව කියලා කියන්නේ එහ ලස්සන ජීවිත තමයි ලැබිල තියෙන්නේ. එ ලස්සන ජීවිත ලැබිල තියෙන්නේ ඇයි ඒ දකින දකිනට ප්‍රියමනාප ජීවිත ලැබිල තියෙ පින්කරපු නිසා. තු එහමනම් පින්වතු නමේ අපිහිතන වගේ නෙමේ ඒ සත්ව කොට්ටාසය. මක අපේ තියන සංකල්පවලින් තමයි අපි ගොඩාදේවල් තීරණය කරන්න. අපි දැකල තියන අප අහල තියන ඕවයින් තමයි අපි යමක් තීරණය කරන්න. ඉනිසා පංහතන හිතන්න පාමේ අපි දකින දේවල් අපි ඔක්කෝම දැකල තියෙන්නේ කියලා අපි නොත් දැකව දේවල් ඕන තරන් තියරමේ ලෝක. දෙමේ නාගලෝකයේ කියන මොන වගේද. ස්තර කරලා තියෙනවා පිහොතුනේ නාග භාවන්නේ නාරජ්ජුරුවන්ට තියනව මාලිගා තුන.ඒ නගරේ හදලතියනෙ රත්තරං වලි. මොනවද මාලිගා බොහොගවති වාසා හිරං්ඥවති කිය මාලිගා තුනත් තියෙනවා. ඒ මාලිගා තුනම හදලතියන රත්තරං වලි. ඉළඟට ඒ නගරේ පුරාම තියෙනවා පින්වොතුනිේ. අට්ටාලක වෝත්තමටික තේරෙන්නේ ඔට්ටුවකුගේ බෙල්ලක් වගේ දිග දැ නාගේයෝකේලෙ කියැනෙ දික ශීර තියෙනයින වගේ ඔට්ටුවකුගේ බෙල්ලක් වගේ දිග අට්ටාල තියෙනවා හදල තියෙන්නේ පින්හතුන රතුමෙනික්වරෙනුයි මසාරගල්ල වලිනුයි. වගේම තමයි රත්තරංවලින් උළුහෙවිල්ලි කරපු මෙනික් ප්‍රාසාද හැම තැනම තියෙනවා. දෙැමි නාගලෝක තියන දේවල්. ඉළඟට නාගභවන පිහතුන සෑම තැනකම විශේෂ ගස් තියෙනවා. අම්බ මදදට දම්භ රොක්කත්තන මිදෙල්ල වැටකේ ඉලකට ම අම්ඹ ඉරබුදු සප්පෝ නා කොබෝලීල ඉ ඔය වගේ පින්වතුනි ගස් තියෙනවා ඒ ගස් පල්ලවලින් බරවෙලා මල්වලින් බලවෙලා. අලං කාර විදිහට තමයි ගස් පවා හැදිල තියද. දැ මෙතන පින්ගතනි කවුරුවති තන්නපා අම්ඹකිව්වමම අපි මනුශ්‍යුලෝක තියෙනවගේ අම්ඹවෙන්න ඇති තියෙන ඇති කියලා. නෑපින්ගතුරිි වෙනස්. නම එක වුනාට ඒවයි ආකාර වෙනස් අපි දන්න එහෙම කිව්වමන අම්ඹකිවොමන අපි දන්නේ නමු ආකාරය වෙනස්නගික කතාවක තියෙනවා ඔය අම්බකාදක පේතවත්ව කිය කතාවක පිනොතුනි මේ එක බූමාටු දවි විමානයක තිබිච්ච අඹගහකින් අඹ ගෙඩියක් වැටනෙන මනුසුලෝකට වැටෙන්නේ ගඟකට ඒ ගඟ පහල රටේ රජ්ජුරෝ නානවා සාමන්‍යෙන් රජ්ජුරුවන්ගේ ආරක්ෂාවට දැලක් කෙලෙනවා ඔය දැලේ මේ අමගෙඩිය ඇවිල්ල පැඳෙනවා. එතකොට මනුෂ්‍යලෝකයේ දැකපු නැති අම්මගෙරියක් නිසා රජුරුවන්ට මේක ගෙනත් දුන්නම රජුරුමොකද කළල කෑලිවලට කපල ඉරකරුවන්ට තුන්න. ලෙවෙච්ච හරුවෙක් ඹකෑැල්ලක් ෑවම ලෙදෙවෙච්චි හිරකරුවා සෝපත් වනාු නිරෝගිමත් වනාලු වයිසට ගියපු හිරකරුවේ කම්ඹ කෑල්ලක් කෑවම ඒ වයිසට ගියපපු හිරකරවා තරුණුනාඩු. එෙඔන්න පින්හතන දිවියලෝකයේ තියෙන අඹවල්ල විශේෂත්වය ඉති ඔයි කරුණුත් එකක තිින්තිිකක් කල්පනා කරල බලන්න අපේත්තුයි ගුඩාක්කය දෙවියන්ට පළතුරු දන් දෙෙනවින් පලතුරු පිළිගන් වනවා. තිපොඩ්ඩක් නෝන තියෙනවනං කල්පනා කරල බලන්න ඔය තරං වටින්න පලතුරු තියන දෙවවරු දිවිවිමානවල තමන්ගේ විමානල ඔය තරං වටින පලතුරු තියාගෙන. අපි මනුෂලෝ කෙටෙයිද මේ කාබයිට්ගහල ඉතවපු සමහට ආම්මූ සමට පනුවග සමාල ඕදු පුවත් නැති. මේ අඹගෙඩියක්කන් ඉතරම් වටින පලතුරු තියාගෙන දීවි ලෝක් වල. නෑ පංවතුනේ දේවරු වෙන්නේ නෑ. අපි ිින්හතුන්ගේ මේ බෞතික දේවල් කිසිම ප්‍රයෝජනයක් න දවියන්ට. දෙවියන්ට පින්හතුනේ ප්‍රයෝජනය තියන පින විතරයි. පින්න පමණයි දෙවරු බලාපොරොත්තු වෙන්නේ. අපි කල්ලින් දවසකත් මහර එක ප්‍රේතවත්ව කතතා කුත් මාතෘකා කරගෙනමං කෙටිකරුණක් කියෙව්වා කල්ලාටය පේතවත්තුේදී දෙව්දුවකට වස්තර ඇද්දිහු කරාම ගන්න බැරුව පින්දීලා එක් ගත්තුේ දිය. දෙෙනිසා පින්ගතන දෙවුරු කියයන ඒ වගේ සැපවින්දින පිරිසසා. දැම් මෙතනත් මේ නාග ලෝකේ. අ තියනවාම අම්තියනවා දබ තියන වා රුක් කත්න තියනවා මදට යනවා ම දෙල්ලෙති නෝකී වටදැ මේ මනුශ්ලෝකයේ තියන ගස් වගේම වෙන්න ති කල හිතන්නපා. ඉට වඩ උසස් අලංකාරයි. ඉති ඊළඟට දැම නාගලෝකයේ වරුුණදී විරාජය පවා උපදින්නේ ඕපපාතිකව ඉතිං විමලාදේවත් බොහම ලස්සන ශරීරයක් තියනයට හරියට මෙනි ගොඩා ක එකට එකතු කරලා තිව්වම බබලන අම්සේ දන්නේ වගේ බබලන ශරීරයක් තමයි මේ විමලාවට තියන්නේ. ති කියල තියෙනවා මේ හුලඟ නැති තැනක පිපිච්චකිිනිිහිරි ගහක් වගේ. දිවිය භවනක හැසිරෙන දෙවගනක් වගේ මේ වරුණ නාරජ්ජුරුවන්ගේ භාරයාව විමලා දේ. හරියට ගන වලාපටලයකින් නික්මිච්ච විදුලියයාලෝකයක් වගේ තමයි ඇබබලන්නේ ඉච්චර ලස්සන ශරීරයක් තියෙන්නේ. එති දැම්ම මේ පූර්ණක යක්ෂ්‍ය මේ නාගභවන ගැන වරණනා කරලා වයිශ්‍රවන දිවිරාජයට කියනවා. වෙෙසුමුණි රජ්ජුරුුවන්ට කියනවා ස්වාමීනී අන්නේ විමලාවට තුළ දුකක් ඇතිවෙලා තියෙනවා. මොකදද දොළොදුක විදුරු පන්ඩිතතුමාගේ හදවතගන්න. ඉතිං. මට මේ හදවතගෙනත් දුන්නුතිං විතරයි ඔවන්ගත් දියනියෝ සරණපාවා ගන්න පුළුවන්. එදියනියව සරණපාවාගන්න පුොළන් එහෙමුණු. එනිසා මට විදුර පණ්ඩිතුතුමාගේ හදවත ගන්න අවසර දෙරිසේක්වා කෙල අවසරිල්ලවා. දැම් බිංහතුනිි මේ පූර්ණක යක්ෂය ඔය කතාව කියන වෙලාවේ. දැ මෙෙහිම් විස්තර කරකර ඔය කතාව කියන වෙලාවේ, වයිශ්‍රවණ දෙවරජු හිටියේ දිවියපුත්‍රයෝ දෙන්නේකොගේ නඩුවක් විසඳ විසඳ. ඒක අවධහනයෙන් ඉන්න වෙලාවෙ තමයි පූර්ණක යක්ක්ෂියයා ගෙලම මේ කතාව කිව්වේ. දැන් වෛස්්‍රවණදීවිරාජ්‍යයායිඉන්න මේ නඩුව විසඳන අවදහනයන්නේ ඒනි සාර පූර්ණක යක්ෂයා කියවපු කතාවට එච්ච රැහුම් කඳුන්ිනේ. නමුත් මේ පූර්ණක යක්ෂයා මෙහෙම කතාවක් කිව්වා කියල මේ අවට දෙවරුන්ට නැගැහුණ. යිස්්‍රම දිවි රාජටයක ඔලුවට කියනෑමොකද ඔහෝ විටේ අර දිවිපුත්‍රයාගේ දිවිපුත්‍රෝ දෙන්නගේ නඩුව විසද විසඳ. ඒ හා දැන් පූර්ණක යක්ෂමකද කළේ ඔයාතරයගිහිල්ලා මේ ජිනක එකඇන්නේ ජයගන්න දිවිය පුත්‍රයාගේ ළඟ වාඩයවුණ. තැන් පූර්ණක යක්ෂා දන්නවා මේ දෙවරු දෙන්නක නඩුවෙන් දිනින්නෙ කවුද. ඒ දිනිින දිවිය පුත්‍රයාගේ පැත්තිෙන්ගි හිළවාඩෙයවුණ. ඉති ඊට පස්සෙදේ ශ්‍රමණදී විරාජන් අඩුව විසඳල විභාග කරලා තිීන්දුවදුන්නා මේ දිනින පිරිසට නුම්බලයන්න නුම්ඹලගි විමානවල් වලට. එතෝට දැන් පූර්ණ කියයක්ක්ෂඇ තිති ඒ පැත්තිනි, පර්ණ කිය අශ්‍යත් එතිරින් නැගටලයන කොට වටේ හිටම පිරිසට කියාගෙනගා ඔන්න, මම වයිස්ත්‍රමන්ද දෙව රජුරුවන්ට මගේ කාරණාව කිවෝ ඔන්නමට අවසර දුන්නා නොබලත් බලාගනේදී හිටිය කියලර. එතන හිටපු දෙව්‍යපුත්‍රයෝ කිහිපදිනෙක්ට ඒ කාරණාවක් කියල යාල සාක්ෂි කරගෙන කියා. දැන් මේම කලේ ඇයි බැරි වෙලාවක්කත් මේ ගමනිදි ප්‍රශ්නයක් ව නො. දැන් යම්කිසි දවස වයිස්ශ්‍රවණ දෙවිරා ජැහෝතතින් මේ නුමමේ මොකද මේ කරු ප අපරාදය කෙළ විදුර පන්ඩිතුමාට එදාටිතින්. ක්ෂ කියන්න රුවන්න්නේ යිදව ජතුමන ම ඔබහන්සගේ අවසර අරගෙනනමකට ගිය කියලා. එතකොටට තමන්ගේ අර රාජකාරයට හානියක්ක් වවෙන්න ඉතින් ඒක උප්පු කරවන්න සා තම අ එතන හිටපු දවරගහි පදන සාක්ෂික කරගෙන ඉතිමික ඇතම පටි වැඩක් කලේන පර්ණකයක්ක්ෂය කපටි වැඩක් කරමේ වෙලාබේ. තික ඔහමරි පූර්ණක ක්ෂගේ වාසයට එදෙහෙම සිද්ධ වනාා. ඊට පද දැම් පූර්ණ යක්ක්ෂය කල්පනා කරනවා දැන්. විදුරු පණ්ිතු තුමාව ලබනක ලේසිනෑ. මොකොද තම්බදියූ තලේම සීහලොමු රජ්ජුර රු ඉන්නේ විදුරු පණ්ඩිතුමාත් එෙක්ක. ඉලඟට කුරුරටේ කොරව රජතුමායිඉන්නේ පූර්ණකයක්ෂයාගේෙක්ක. ූර්ණකයක්ෂයා ඉන්නේ මේ විදුර පඩිතුමාක විදුරු පණඩිතුම ඉන්නේ කොරාව රටේ රජ්ජුරුුවන්ගේ පුරෝහිතය තියට කියල කියනවා. ඉදිදැ මිනිමේ කාරණාව මේ විදිට වෙනකොට දැන් ඕන ක්ෂ කල්පනා කරනවා මක මෙිහෙම කරාට ලීසි දෙයක් නිමික. මොකයි එකක් තමයි සැහැස ලබන්න බෑ දැහැමිව ලබන්්ඩ ඕන. විිදදුරු පණඩිතුමාාව මේ හොන්ද ක්‍රමයක තම අරගෙනන්න නරක ක්‍රමිකට අරගෙනඉන්න බේතන. එකනේ විමලා දේවිය කියන්න සැහැසිවගේන්න පාත් දැහැමි වරගෙනඉන්න කියලා. නිසා දැන් ධාර්මික ක්‍රමවේදකට තමයි ර ප්ඩිතුමාව ගන්න නතර ඇත්තැම් පූර්ණක යක්ක්ෂාට බලය තියෙනවා ශක්තිය තියෙනවා සැඟ වෙලා හිල්ලරි පැහැරගෙනන්නේ නමුොත් එහෙමරන්න බෑමෙක් දේකරන්නදි. එක තමයි නීතිතික දැ ඇ මෙතන මංහර කලින් සතිය තේ පින්වතුන් එක කිෙව්වා මේ විදුරු පණ්ඩිතතුමාවගේ හදවතගේ නෙකුවටති විමලාදේවයට ඕන බනහන්නනි නවතතිං විමලාදේවී හදවතගේන්නේ කියලා බැරිලාවා කත් පූර්ණක යක්ෂයා විදුර පණිතුමා මැරෝති. ඒම කරන්න එමකද විමලාදේවයට විදුරු පණ්ඩිතුතුමාගේ ඥාන බලය පිළිබඳ විශාල ගෞරවයක් තිබිල තියෙනවා. පැහැදීමත් තිබිල තියෙනවා. එනිසා දන්නවා විදුරු පණ්ඩිතුමා එත්තරං්ඥානවන්තෙක් නම් කවදාවත් ඔහුව මරන්න බැකාටවක්. තන්නේ නිසා තමයි විමලාදේවිය ඒවිදිී ප්‍රකාශයක් කරේ. පින්හොට දැ මේ වෙලාවේ දැන්ගන්න මේ පූර්ණක යක්ෂයක් කල්ප කරනවා ද ි. විදුර පන්ඩිතුතුමාව ගන්න ඕන කෝරව රජ්ජරුවන්ගේ නැ කෝරව රජ්ුරුවන්ගේ ටිගෙෙන නිකංඉල්ලවට දෙන්නේ නෙකොද විදුරු ප්ඩිතුමා කියන්නේ රාජ්‍යයට මානිික්්‍යයක් වගේ. චෙරට වටිනවා. රජ්ජුරෝ කවදාවත් දෙන්නේනේ විදුර පන්ඩිතුමාව කාටවත්ඉල්ලුවට. හැබේදැෙන් ගන්න නම් ොක්කර උපායත්තිේ නඕවන පූර්ණකකික්ෂමොකදන්නොද කළේ මේ කෝරව රජ්ජුරුවන්ගේ තියෙනවයික දුරුවලකමගෙ දුරුවල තැනක් තයිෙත්තන? එතමයි කෝරභ රජ්තුමා සූදුවට හරි කැමතිගෙන සූදුක්‍රීඩා කරන්න බොහෝ ප්‍රියගෙනේ. මොකද රජ්ජුරුවෝ සූදු ක්‍රීඩා කරනවා එතෙක් මිතෙක් කවදාවත් රජ්ජුරුවන්ම කාටවත් පරද්දවන්න බැරිවෙලා තියෙනවා. කිසිම කෙනෙකුට රජ්ජුරුවන්ම පරද්දවන්න බෑ. මං එ හේතුව ඉස්්‍රහද අපට මොනගහැනොමේ ජාතක කතා වෙදි මං එතනදි පැහැදිලි කරල දෙන්නම් රජුරුවන්ව පරද්දවන්න වැැරි හේතුව මොකද කියලා. ස්සිම කෙනෙකොට රජරුව පරදව වන්න බෑ මංගතරෙද අප පිිතුොන්ට කාරණ පැහැදිලි කල්ල දෙන්න. එතකොට දැන් රජ්ජරුවන් දැන් සූදර කැමති කෙනෙන්නේ ඔන්න පූර්ණකයක්ෂයා කල්පනාකාර දැන්ගේ ෙනමාන් රජ්ජුරුවෝත් එෙක්ක මී සූදු ක්‍රීඩා කරනවා. හැබැ ක්‍රීඩා කරන්න කලින් ඔට්ටුුවක් කල්ලනවා. දැන් පූර්ණකයක්ෂයා කල්පනා කරා දැ අපේතුම ප්‍රකෝට් පපතියක වමගේ ළඟට ගිහිල්ලා. ක් කල තරඟගේෙද ඔටුුවක් කැල්ලෝොති රුපියල් දහක් විතර දාලා. ඔහුයිතේ ඒකට එච්චර උනන්දුවත් දක්වන්නේනෙ මොකද ප්‍රකෝටිපතිය කොට රුපියල් දහක් කියලා කියන්නේෙතින් එහම එච්චර ලොක්කු අවධානයක් ගන්න එකක් නෙවෙේ. නිසාමේ තමන්ගේ ජීවිතේ විශාල විහෙසක් රුපියල් දාහක් වෙනුවෙන් දක්වන්නේ. දැන් ඔයි කාරණාව පි පැත්තකෙන්තියමනිකන් සාමාන්‍යින් ඔය ව්‍යාපාර කරනයින්නවන්නේ. විවිධ තැන්වලටගිල සේවාව සපයනය. දැං ඔය? සේවාව සපයන කෙනෙක් අපි එතු ගෙදරක ගයක් කියයක් හදන කෙනෙ, ගෙදරක යම්කිසි කොටසක් හදන කෙනෙ ඔවගෙනැ විවිධ ගේ හදනකොට කොටස් තියෙනනි විධ පාර්ශව කරන. එතකොට දැන් ඒ දැ අපපිගත්තු උදාහරණකට තිීන්ත ගානයක. එමන එතා වහල සෙවිලි කරන එක. දොරවල්ලු ලුහ වදන එක. තැ ඔවා ගෙදරක තියන මේ විවිදස් කොටස්. තකොට ඒව භාරධනි ඒ අංශයේ දැනුම තියෙන අයට. ඒට සේවාව සපෙන වෙනම පිරිසින්නවා වෙන ආයතන තින වෙනම තැන් තියෙනවා. හැබැ එහෙම කෙනෙක් කොහෙරි තැනකට යනවා ඒ එයා ඒ තැනට වැඩට යන්නේ යට ලොකුලාබයක් තියෙනවන විතරයි. තාම සුල්ලාභයක් වෙනුව යා එතනට යන්නේනේ. ඉතුරි ඒවගේ දෙැම්මම්මි කියන්න ගාත්තේ පූර්ණකයක්ෂයක් කල්පනා කරනවා රජරෝත්තයෙක්ක ඔට්ටුව අල්ලනවනං. ම තරගේ ම ක්‍රීඩාව කරන්න නං ඔට්ටුවක් කල්ලන්න ඕන. ඔට්ටුවක් කල්ලන්න නංම රජ්ජරුවන්ගේ ළඟ නැතිදයක් තම ඔට්ටුවටල්ලන්න ඕන එ එකකොට තමයි රජුරු තමන් එක ක්‍රීඩා කරන්න එන්නේ. නැත්තං රජ්ජුරෝ මෙයාගිහිල කිව්වට මහරජෙන්න්න ම ක්‍රඩා කරන්න යවිකෝට තින් ගණන්ගන්නේ. එනිසාපුූර්ණකයක්ෂයක් කල්පනා කර රජුරෝතෙක ඔට්ටුව අල්ලන්නන රජුරුවන්ගේ ළඟ නැති දෙයක් කරගෙන අන්න ඕන ති ඒ විලාවිදි පූර්ණක යක්ෂයට මතක් වුණා සක්විති රජ කෙනෙක් පරිහරණය කරපු, මානික්්‍ය රත්නය, රජගහනුවර වේපුල්ල පරවතයේ තියෙනවා. මේ සක්විත රජ කෙනෙක් පරිහරණය කරපු, මානික්්‍ය රත්නය, වේපොල්ල පරවතේ සංගවල තියෙනවා. විශේෂ තැනක. අන්නේ මානිික්‍ය රත්ඥාරගෙනෙගියෝතින් මට රජුරෝත්තෙක ඔට්ටු අලන්න පුොළුව. අපිට මේ ජාත කතා විස්තර කරනවා, ඒ මානික්ක්‍ය රත්නය තින විශේෂත්වය මඟිතර දිවිස්තර කරන්න අද මෙතනදී අපට අදේක කරන්න පුළුවන් වේවිී එතකොට දැන් ඔන්න මේ පූර්ණක යක්ෂයා ඒ මානනික්ක්‍ය රත්නය ගන්න වේපුොල්ල පරවතියට නවයි තිංඒ ක එච්චර ලේස දයකොත්නෙවේ මොකද ඒ මානික්්‍යරත්නය කුම්බීර කියන යක්ෂයා කුම්බන්්ඩියෝ දහසක් පිරිවරාගෙන තමයි මේ මේනික ආරක්ෂා කරන්නේ. තින් පූර්ණක යක්ෂයා එතනට ගිහිල්ලා වෙලාව්‍ය ඔවුන් බයි කරලා ඔවුන්ව එතිනින් පලවා හැරලා ඉට පසෙද මැනික ගන්නවා. ඇතිමැනික තියෙන්නේ උුම් විශේෂ තැනක පක්ෂීෙන් ගැවසි ගත්තු මොනරුන් වැනි පක්ෂීෙන් හඬලන මේ වේපොල්ලො පරවත කින්දුරංගන්නාව නිත රැවිද යන්න මේ පරවතය තමයි මේ කුම්බන්්ඩෝ දහසක් ආරක්‍ෂා කරමි මෙ මානික්‍ය රත්නය තියෙන්නේ. දැන් එතකොට මේ මානික්ක්‍ය රත්නය පූර්ණකයක්ෂි ආරගන්නව ඇතරීක විශාල වටිනේ මැනිකා මනිිකත් අරගෙන ආජානය අශ්වයකුත් අරගෙන දැන්ගන්න අශ්‍යගේ පිට නැගලා රජ්ජුරුවන්ගේ අගනගරට යනවා ඉදිිපත් නෝර ඉදිිපත් නුවට තමයි අගනාගර අගනාගරට යනවා. ගිහිල්ලා දැන්ගන්න රජ්ජරුවන්ට හු අභියෝග කරනවා අභියෝග කරනවා මේ මම සූදුක්‍රීඩාවටාව මාව පරද්දන්න පුළුවන් සමාර්ථයක් මේ රාජ්‍ය ඉන්නවද ති. සයක් රජදරු ඉදිරිපත් වනාා යොහෝ මොහොම ආරංචි යනවා රජ්ජුරුවන්ගේ ළඟට කෝරවේ රජුරුවන්ගේ ළඟටම ආරංචි යනවා ගිහිල්ල රජ්ජුරුවන්ට අභියෝගි කරනවා මහරජ මට ඕනෑම කෙනෙක් එක් සූදු හ්‍රීඩා කරල දිනින්න පොළුවන් මාව පරද්ධන කාටවත් බෑ ඇැබේ රජ්ජුරෝ මෙතෙක් කාලයක් කවදාවත් ඔය වගේ සිංහනා දෙයක් කාගේමත් මවි ගහලනේ ජරෝ මිච්චර කාලයක් කාටවත් පැරදිලත්නේ ඒවිතරක් නෙවෙ රජ්ජුරෝ මෙහෙම අභියෝග කරපු මනුස්සය පහලත්න දෙකලටන. එනිසා රජ්ජුරුවන්ට දැන්න මනුසයාගේ අභියෝගි විශේෂ වුණ ඒනිසා රජ්ජුරුවෝ ඔහුගේ අභියෝග භාරගත්තා ඉති ඔහොුව ගන්නවලා ඉළඟට දැන් රජ්ජුරුවෝ ඔහුගෙන් විමසනවා මුලින්ම කොහෙදනප හාග කවු්ද කොහෙද වනුේ රට්ට කියල ද විස්තරහනවා. ඊඩ පස් දැන් ඔන්න පූර්ණක යක්ෂය දැන් පූර්ණක කියල නම කියන්න බෑ. මොකද පූර්ණක කියල නම කියන්න බැරි දැන් ඒකාලවේ මේ රජ්ජුරුවන්ගේ දාසයන් නම් කරලතින පුර්ණක කියලා. පුර්න්නක කියන්නේ මේ රජ්ජුරුවන්ගේ දාසයන්ට කියපු පොදදු නමක්ඒක. ඒයාල හඳුන්නදිලි පුර්්ණක කියලා. එතකොට දැන් තමන්ගෙ මේ දැන් ඇත්ත නම කිවෝති? ජුරෝ හිතනායිතව මයි දාසයකුගේ කෙනෙ දාසියොත් එක් ප්‍රීඩා කරල මොකටද මොන දාසයටද පරද්දන්න පුළුවන් කියලා එත්තනීම්ම තමන්න්නක තරඟ කරන්න නැතු තමාව යවනවා ඉනිසා පූර්ණ කියයක්ෂයමකද කළේ දැන් මනුෂ්‍ය ශරීරක් මවං ඉන්නේ රේනිසා පූර්ණ ක කියයක්ෂමකද කළේ තමන්ගේ අතීත භාවයක නමක් මතකයට ගත්තා කච්ඡායන මානවක කච්ායන කියන නමි මානවකෙක් වෙෙ ඉඳලා තියෙනවා අන්නේ පෙර තමන්ට පනවපු නම මේ ජීවිත අරගෙන කිව්වා මම කච්ඡායන මානවක කිව්වා. මම අසවල් ප්‍රදේශයේ තමයික්ක ව ඉන්නේ ති මේ නමින් තියනම අගුරටේ මගේ නෑයෝ ඥාතින් වාසය කරනවා කියල දැන් රජ්ජුරුවන්ට තමාව හඳුන්නුල දෙදමා. කොද කලින් ජීවිතයක ඇත්තටම කච්ඡායන කියන නමි තමන් අගුරටේ ජීවත් වෙලා තියෙනවා බලන්න පිහතු මේ බුරු කියලත් නෑන එ මට මේ කරන විස්රට මො ගැ ව ැක ම එතන ද පැදිලි කල න්න බලන්න දැන් පූර්ුණණ යක්ක්ෂයා බුරු කියන්නේ. දැන් මෙතර කියන පුලන බුරු නමක් හදල එහමගේ වනේ. කලින් භවයක නමක් කිවා. බානක පිංහතුන සිල් කියන පැත්ති දියුණු පැති තිය නොමියයා ලගලග. යහරි වටින කාරණයිවා. මට මේක ද එක ැන න ගෙන පිග ේ. ොටස පිළිඳ ටික් විස්තරාත්තුව පහැදිලිළල දෙන්න දැකුන්න තමාව හඳුන්වල් දුන්න රජරුවන්න. ඊළඟට රජ්ජුරෝ දැන් හනවා දැන් මේ සූදු ෆීඩාවෙන් මමදින්නත් මොනුවද දෙන්නේ කියලා ඔට්ටු අල්ලන්න මොනවාද කෙහෙොවා. තේවිලාවෙදී තමන්ගේ ළඟතිීන්න රත්තනයන් දෙකක් පෙන්වා. එකක් තමයි අශ්වරත්ථනය. එකන ආජානී අශ්‍යාව පෙන්නවා. තු තමාගේ ළඟ ඉන්න මේ ආශ්‍ය විශේෂශවයෙයි. ඉට මැනිික පෙන්වා. මේ අශ්වයයි මේ මැනිකයි තමයි මහරජමම සූදුවෙන් දෙන්න තොබතුමාට දෙන්නේ. කියල මේ ඔට්ටුවැල්වති. රජ්ජුරුවන්ට එහෙම විශේෂෙන් කියන්නයක් නැහැ ොද රජ්ජරුවන්ට විශාල ධනේ තියෙනවනි රජ්ජුරුවෝ කියන්නේ මේ නොබ ඕන දෙයක් කියලා නොවන් දෙන්න. රජ්ජුරුවන්ට ඒවගෙන එහෙම කිසි හැගේ මක්නහ මොකද ගොඩා ධනය තියෙනවා ඉල්ලන ප්‍රමාණකිල්ලන ගානක් ඕන තන දෙන්න පුළුවන්. ැයි නිසාද මංගිළඟට එන කෙනාගෙන් තම ිකාහන්නේ. අහන්න මොකදද මොනවද දැන් ඔට්ටුවට අල්ලන්නේ. තොකොට දැන් මේ පූර්ණක යක්ෂය කියනවාම අශ්‍රයයි මෙමැනිකයි. ඒ රජුරුහනු මකද විශේෂත්වය. ජැනේ වෙලා වෙදී රජ්ජුරුවන්ට මේම අශ්‍රයාගේ විශේෂත්වය කියනවා දෙන් එතන පැහැදිලි කල්ල තිෙන මේ ඇත්තරම අශ්‍රයයාගේ තින විශේෂත්වය. මේ කාරණ විස්තර කරන අපේ පිංවතුන්ට වෙන තැනකින් පොඩි කරුණක් පැහැදිලි කරන්න මේ ආජාන අශ්යගේස්වභාවය. මෙ ආජානි අශ්ය කියල කියන්න පින්හතුනිි මේ විශේෂ අශ්‍ය කුලයා. දැඟුය කේසර සිංහෝ වගේ මේ සිංහකුලය වගේ තමයි ඉළඟටොය ඇදැන් ඇතුනුත්කුල දහයක් තියෙනවනි ඔය කාලාවකංච ගංගේය පණ්ඩර තම්බ පිංගල ගංග මංගල හේ මංචු උපෝසද චද්ධන්ත කියල පෙන්වතුන ඇත්කුල දහයක් තියෙනවා. අරි විශේෂයි කුල ඒවගේ තමයි පෙන්වතුනි මේ අශ්‍යකුල ආජාන අශයෝ වලාහක මේ අශයෝ ඔය වගේ පෙන්හතුන මේ විශේෂ අශවක කුල ඉඳල ති නවා ඉතුන් මේ ආජයාානය අශ්වය කියල කියන්නේ හරි විශේෂශවයෙක් ඒ විශේෂක්ය තමයි දැ ංක. ය බද්දාලි කර සූත්‍රයක් තියෙනවා මජජවනකායි. ඒ බද්ධාලි සූත්‍රයේ උදාහරණ එකට මිනිමිහිම විස්තර කරල තියෙනවා මේ එක රජ කෙනෙකුට මේ සයින්ද වශ්වයෙක් ලැබෙනවා. බොහම විශේශස්වයෙක් මේ අශ්්‍රයා මේ හික්මුවන්නේ නේතුව ආචාරවරෙක් නැතුව කෝමර්මි අශ්‍ර්‍යාව රජුරු ගණන් ගන්න හැ. දවසක් හාමුදුල දෙනමක් පින්න පාති වඩිනකොට මේ ආජාන්‍ය අශය වන්දුුර ගන්නවා. මොකද, හාමුදුරණම කලින් ජීවිතයක අස්වාචාර්වරයෙක් ඉනිසා සසර පුරුද්ධ නිසා මේ ජීවිතයේඒ අශයව දැක ගම අඳුනගත්තා මේ අති විශේෂශවයෙක් නෙද කියලා. ඉති ඒවෙලා වෙදී දැ සාමාන්‍යම මේ ආජානය අශ්වයාගේ තියෙන විශේෂත්වය තමයි ආදරෙන් කතා කරන්නඩෝන බොම ලිංගත්තුකමින් කතා කරන්න ඕන. ඉතුර ඒම ආදරෙෙන් ලිගත්තු කමින් කතා කරනකොට තමයි එයා ප්‍රතිචාර්දක් වන්නේ මො චර උසස්්‍ය අශ්්‍රයෝ. තු ඒවෙලා වෙදි මේ හාමුදුරුව ගිහිල්ල මේ සයින්දව අස්වයාගළඟට ගිහිල්ලා මුලින්ම කළේ මොවාදනය කතා කළ. එඩි පසද දෙැන් හාමුදුරෝ අනිහාමුදුරෝට කියනවා ස්වාමේනි මේයින්‍ය ආජාන අශ්වයෙක් කියල කියනවා. ත්‍රේවෙලාවෙදී ඒ හාමුදුරෝ කියනවා මේ රටේ රජ්ජුරුවෝ ලොකු සද්ධාවත් තියෙන කෙනින්න්නේෙමයි හැබේ මේ කාරණාවෙන් රජ්ජුරුවන්ම සද්ධාවකටගන්න පුොළුවන් වේ කියලා උන්හන්සේ කියන රජරුවන්ටම මේ ශය මොුණ ගස්වම කිය. ඒෙ රජරුවන් මේ හාමුදුරුව ගෙලම අශ්වගෙන කියනවා. කියලා අහනවා මේ ස්වාමීණී අශ්්‍යයෝ එතකොට මොනවද හික්වා නෝන. තොට කිය රත්තරම් මේ පාත්‍රයකට විශේෂාහාරයක් දාලා දෙන්න. තිං පානවර්ග ඔක්කොම දෙන්න. තිෙරිස ඒටික අරගෙන ගහිල මේ තරුණ භික්‍ෂුන් වහන්සේ අශ්්‍යයගලඟට ගිහිල්ලා. අ රත්තරම් පාත්‍රයේ දාපු විශේෂාහාරයේ පියන දිග ඇරියා. පයන විවර කර. ලාදී මේ ආහාර සුවන්ද අරශ්වයට දැනුණා. ඒ ආහාර සුවන්ද දැනිච්ච වෙලාව මශවය දෙනගත්තා මගේ ගුණේ දන්නකෙනෙක් මගේ ලඟට ඇවිල්ල කියලා. තීවිලාවෙදිී ආහාර දීලා ඉට පස්සිදඔන්න මේ අශවයා හාමුදුරුවන්ට හික්මුණ. ොද අශය දෙනගත්ත මේ තමන්ගේ ගුණදන්න ආාරවරය කින්න්නවා කියලා. ඊට පස දැන් තරුණු භික්ෂුව මේ ආහාර පානොක්කොමද ලිර වෙලා රජුරුවන්ට අශ්‍යාව පෙන්න්නන්න පැමොනවගේද කියලා. ඊරි පසෙ දැන් හාමුදුරුව මේ අශවයාග ළඟට ගිහිල්ල අශ්වයට අසුරක් ගහල සංඥාවක් කරනවා. මේ රෘක්ෂය වටේ කැරකිලා ඉන්න කියලා දිං අශ්වයා ගිහිල්ල කැරකිලා ආවා නමුත් අශවයක් ගියා කියල දන්නේ ඉත්න කැරකුණා කියල දන්නේන්නේ ආව කියල දන්නේ ත්න්නේ ්‍රරජරු දන්න අශ්‍ය ත හිටියකිලි විතර. ඉ කියැන අශ්්‍රියගේ වේගේ එච්චර වැඩි. අශ්‍ය විශාල රව්මක් ගිහිල්ලර ගහවට කැරකිලා මෙතන ටවා. නොමුත් අශ්්‍රිය ගියා කියලවත් අශ්ව්‍ය ආව කියලවත් රජුරු දැක්කේත්නය දන්නෙත්න්නේේ රජුරු කියෙන දෙැක්කිනේ. ඊළඟට මේ රජුරුවන්ට කියනවා ගහහි දණ්ඩක්කිෙල්ලන්න කියලා. ඉරවස ආයම තසුරක් ගහනව දණ්ඩරගෙන ඉන්නෙලා අශ්වයට. අශ්වයක් ගිහිල්ලා මොයිෙන් අර දන්්ඩරගෙන ආවා. හැබැයි උනේ මොකක්දද රජ්ජුරෝ දැක්කේ මේ අශ්්‍යයක්ගේ මෝඒ ටික වෙලාවකට කල්ලින් දණ්ඩත් තිබූරන්නේ දැන් දණ්ඩත් තියෙනවා. එකන අශ්‍යක් ගියා කෙල දැක්කේ ත්න ආාව කෙල දැක්කෙත්නන්නේ දන්්ඩ තියනවල විතරයි දැක්කේ. ඒ කරුණෙන් රජ්ජුරු පිළිගත්තා එහන අශ්‍ය අතනති බිසිි ද්ඩරගෙනි විතරටාව කියලා. තෙම අශ්්‍යගේ වේගිය අජ්ජුරුවන්ට හිතාගන්න බෑ. ඒවසේ ආයිම තසුරක්ගහල කියනවා මේ උද්‍යාන ප්‍රාකාරය උඩිං වටයක් කැරකිලාඉන්න කියලා. ඇතරමි වලාහක කොලි අශ්්‍රයෙක් හසන් පියාම නශයේ ඉතිං ආශයා අහසිංගිහිල්ල මේ ප්‍රාකාරය වටේ කැරකිලා ආහිතනටා විදිං රජ්ජුරූ ප්‍රාකාරවටේ ගියා කෙල දැක්කේත්න ආව කර දැක්ක ෙත්නේ අශය තනින්ව කිිරයි දැක්. ඊළඟට ත්‍රතුකම්බල කියන මේ රෙද්දක් අරගෙනෑවිල්ලා මේ අශයගේ පාදි බදිනවා. බැඳල සංඥාවත්්‍යන ප්‍රාකාරයටේ ගිහිගෙන්න්නේ කියලා. අන්න අර රත්තු කම්බල වස්ත්‍රය එක රත්තු දිගවස්ත්‍රයා, ඒවස්ත්‍රේ කැරකෙනවේගට හරිරණගන් ගිනි බෝල කැකිෙනවගේ තමයි දැක්කේ. ගිනිබෝලයක් කැරකි යාාග වගේ තමයි අශ්්‍ය ප්‍රාකාරවටේ කැරකෙනකොට දැක්කේ. එ රේවිලාවිද රජ්ජුරුවන්ගේ අහනෝ මහරජි දැක්කද කියලා දැක්ක ස්වාමිණෙක් කියනවා. ඉරි ඔොයි වගේ ඉළඟට මගුල් පොකුණ වටේ. යවනවා ප්‍රාකාරය වටයාවනම විබගේ ගිහිල්ලාවම රජ්ජුරුයි සියල්ල දැක්කා. රට පොකුණ වටයවන පොකුණ වටියවනකොට පොකුණ උඩට ගිහිල්ල නෙලුම් කොළ උඩ ඇවිදිනවා හැබැයි නෙළුම්කොල සියල්ල පාගෙන නිෙළුම්කොඩ කොළෝඩ ගිහිලෙනවා. එක්ක නිෙළුම් කොලවත් අතහැරෙන්න්නේෙත්නෑ තැලෙන්න්නේෙත්නෑ කැඩෙන්න්නේෙත්නෑ සඳෙන්න්නේෙත් නෑ විනාසවෙන්නත්නෑ. නෙලුම් පත්්‍ර උඩින් ගිහිල් ආශ්ව එනවා කිසිම නෙළුම් පත්ත්‍රේකට හානියක් වෙන්නේ. ලාවේ හාමුදුරුවහනුව රජුරුවන්ගේ දැක්කද මහරජ දැක්ක කියනවා. ඉතිේ වගේ අසුරක් ගහලා මේ උඩ හිතගන්න කියනවා ඔය වගේ විශේෂ දේවල් කරනවා ඉතින් අන්න ඒවයින් තමයි මේ මේ රජ්ජුරුවන්ට මේ ආජානී අශ්‍යයගේ ස්වභහාවේ පෙන්නුවේ. දෙ මෙිතනත් පූර්ණක යක්ෂයම කොද කලේ ඔය ඔක්කෝම ටික මේ කෝරාව රජතුමාට කරවල පෙන්වා. රවරයිතුමට ය ෝම කරවල පෙන්න්නවා. තිකෝරවරයිතුමා ඉස්සිියල්ල දැක්කා. දැන් ඔන්න අශ්වයාගේ විශේෂත්්‍යය දැක්කා. ඊලකට දැන් මානිික්්‍යෙරත්නය. දැන් මානිික රත්නය කෙළග කියන්න පින්හවතුන අත්ති විශේෂ රත්තනය. අදා අපිට මේේ සම්පූර්ණ කොට සවසංකරගන්න බැරුුණුත්ම ලබන සතතිේ ඉතතුර කොටස විස්ත කරන්න ො එකක හරි වටිනවා දැන් මේ වගේ කරුණු කාරණා පින්හොතුනි සමහර වෙලාවට කියනකොට සමහර කෙනෙකොට ඒ පිළිබඳ විශ්වාසකට එන්නත් පුළුව, සමහර කෙනෙකොට ඒ පිළිබඳ ලොකු විශ්වාසයක් නැති වෙන්නත් පුළුව. තේකිතින් තම තමන්ගේ තියෙන දැනුම්මට්ටමේ ප්‍රමාණයනුව තමයි කියන්නවෙන්නේ. මොකද අපිට ඒ කාරණාවල් මෙහෙමයි කළ ඔප්පු කරවල කියන්න බෑනි අපට කියන්න තින එක්කම දෙයක් තමයි මේ තතාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ධර්මය ඒ ධර්මිය සත්‍යයි එනිසා, කාරණ සම්බන්ධී අපට අන්සු මාතර සැකයක් නේ. නමුත් පින්හතුන අපට මේ කාලෙ මේ කරුණු වටහාගන්න පුළුවන් විශේෂ ඥානයක් නේ මොකද අපි ජීවත්වෙන්නේ ඇත්තටම මේ මහා පුුණ්්‍යවන්තයෝ ජීවත්වෙන කාලවක්වානුවක නෙවෙයිනි. අපි ඇත්තටම ඉන්නේ පුුණ්්‍යවන්තුඉන්න කාලෙක නෙවී. ඒ නිසා පංහතුන අපිට සමහර කාරණාවල් තේරුම් කරගන්න ගියා මහරි දෂ්කරයි ඉදි. ඒ වගේ කරුණු තේරුම් කරගන්නන්නේ බැරි වනෙන් පස්ස තමයි සමහරලාවටතින් තමන්ගේ ඥානේ මට්ටමින් කියන්නේඉතිං මේක අතිශයෝක්තියන් කියපුවා කියලා. තැදදකාලි පිහතුන හරීයට මේ පැරණි පොත්පත්වල තියෙන කාරණාවල් වලට මේ අදකාලි ඉන්නයගේ තම තමන්ගේ ඥාන මට්ටම් වට තේරණ විදිරේ විස්තර කරනවලි. තෙවිති ඇත්තරම මේ වගේ වටින ධර්ම දේශනාවකදී. ඒගේ කාරණාවල් ඉතින් ඇතරම කතා කරන කි කිසිම ප්‍රයෝජනයක් පලයක් නෑ දැන් සාම්‍යෙන් අපේ සමාජයේ එහෙම ගොඩක්ක ඉන්නවා යාලට තේරණ විදියට යාලට දැනෙන විදියටට ඒ ඉතින් ආරථකත්තනය කරනවා මෙහෙම වෙන්න ඇති කියෙලි හිතල ඉතිං එක අනුමානයකින් කියනවත් නෙවී ඉරිකාක්තිං සත්‍යම කාරණා හැටියට සමාජගත කරනවා ඒවා තේරුම් කරන්න බැලි මංඟ ී සති අප පිහතුොට කකිව. ලංකාවේ මෙ සමහරයි කියනො මේ යක්ෂ කියල ගෝත්‍රයක් හිටිය කියලා. මංගේී සති අප පින්හත්තුට මිදේශනාවදකිවන්නේ යක්ෂ ගෝත්‍රයක් හිටිය. එම යක්ෂයෝ කියලා ජීවිී කොට්ටාසයක් නෙමී හිටි ක්ෂ ගෝත්‍රයා. ති නිසා තමයි තිංහර යක්ෂ පරම්පරාවකින් පැවැත්තගෙනෙන නිසා තමයි අපි සමාජයේ ඔය මෑතකාලේ ප්‍රකට වෙච්ච වචනයක් තමයි අපි යක්කු කියලා වචනයක්. අපි යක්ක්කු කියලා ගොඩාක් ප්‍රසිද්ධ වච්චනයක් පාවිච්චි කරනවා හැවැැති යක්කු විතරක් නෙවේ තවත් පිරිසිටිය නාගයෝ හිටියා හැබැති කවුරුවත් කියන්නේන අපි නාගයෝ කියලා අපි යක්ක්කු බොලව කියලවිතරයි කියන්නේ අපි නාගයෝ බොලව කියල කියන්නේ නේ. ඉ එතකොට තේරනවානේ අපේ තියන දැනුමේ ප්‍රමාණය. ඉතිං ඒකයි මම කියන්නේ දැන් සමහල්ලාට මේ වගේ තේරුම් කරගන්න බැරි මාතෘකා තමංගඥානයන් තේරුම් කරගෙන ඒවා ප්‍රත්්‍යක්ෂ කරල සමාජගත්ත කරනවයිතින් මහාචාරවරු කියාගෙන කතිකාචාරවරු කියාගෙන උගතුම් පණ්ඩිතයෝ කියයාාගෙන තමයි ඒවගේ දේව සමාජගත කරන උත් සහ කරන්නේ. ඒයනිසා පංහතුන මට මේ කාරණාව කියන වනකම තිබුණන ඇත්තටම මෙතනදී මේ මානිික්්‍යරත්නී විස්තරය කියන්න ගත්තතින් බොහෝ දෙනකොට සමහරලාවටේ කරුණු මේ විශ්වාසකටන හරි අමාරුයි. පේ ඒවගේ මැනිික් තියෙනවාද කියල ලෝකේ නතිර මේ මනික්. පහළවෙන්නේ මිනිසුන්ට අවුරුදු අසූදාහා කාවුතියෙන කාලෙක. අත්ති දීර්ගෞෂයක් විදෙන කාලවල තමයි මේ පහළවෙනි කියැන්නේ මහා පින්තියෙන පුුණ්්‍යවන්තයෝ පහළවෙච්ච කාලවල තමයි මේ වගේ සම්පත් මේ වගේ රථනයන් පහළවෙෙන්. එෙනිසාපි මේ ජීවත්තන කාල ඇත්තරම මේ මහා පුුණ්්‍යවන්තයෝ ජීවත්තන කාලවකවානුවක්නෙවෙයි එනිසා. මේ ඒ කාලවල තියෙන දේවල් මේ කාලවල ඉන්න මට්ටමින් හිතන්න තේරුම් කරගන්න යන්න එපා මොකදේවා අපට මේ විෂේවෙන් නැතිකාරණා නිසා. තිේනිසා දැම් මේ රජ්ජුරුවන්ට දැන්ගන්නර සක්විත රජ්ජුරුවන්ගේ මානිික්‍ය රත්නිය විස්තර කරනවා. තිගහනවා මේ මහරජ මේ මානික්්‍ය රත්නිය, මේ මැනිික දිහා බලන්න ඇති මැනිික පෙන්නනවා මහරජ බලන්න්න මේක ස්ත්‍රීරූප තියෙනවා. ඒ මැනිකඇතුල තිය දේවල් දැන් ඕොන රජුරුවන්ට පෙන්න්න පෙන විස්තර කරන. මොනවාද තියෙන්නේ ස්ත්‍රී රූප තියෙනවා. පපුරුෂයන්ගේ රූප තියෙනවා. එවගේම තමයි මේ මුවන්ගේ රූප තියෙනවා. ඉළඟට නාගයන්ගේ ගුරුලන්ගේ රූප තියෙනවා. මේ මැනික ඇත්තුලේ. එවගේම තමයි රජ්ජුරුවන්ගේ චතුරාංගනි සේනාවන්නවා. ඇත් අස්රිය පාබල කියන මිනිමේ චතුරාංගනි සේනාාවන්නවා. එවගේම තමයි, මනිිකේ විශාල ප්‍රාකාරතියෙනවා. විශාල ප්‍රාකාරතියනමැනිිකි ඉවගේම තමයි තොරන්තියෙනවා ඉවගේම තමයි නගරයන් තියෙනවා සිව්මන්සල් තියනවා ඒවගේම තමයි භූමියන් තියෙනවා.ම මැනිික ඇතුළේ. ඉවගේම තමයි තවත්තියෙනවා මේ ඔය තොරංවල දැගේ ඒ තොරංවල පවා හන්සයන්ගේ රූප, කොස්වහලේනිියන්ගේ රූප, මොනුරුන්ගි රෝප ඇටිකුකුලගි රෝප කවලු කෝලන්ගේ ඔයි වගේ මේ පියාපත් සහිත සතුන්ගේ රූප සටහන් ඒ තොරංවල ඇඳල තියනයව පවා තියනොවී මෙෙනෙක ඇතුළේ. ඉවගේම තමයි නගරෙක කොටසක් ලෙස බෙදල තියෙන ත සාමනේ කාලෙ නගර සැලසුන් සහගතව තමයි හදල තියෙනෙ. එතුොට ඒ සැලසුම් සහගත නගරේ ආපන ශාලා එවගේ නිවාස ඉවගේම තමයි ගෙවල්, ගේ තමයි ලොකුකුඩා වීදි මි මෙනිි කඇතුලි තියෙනවා. ඉවගේම තමයි සුරාසැල් ඉවගේම මුළුටැන්ගෙවල් එවගේ ගනිිකාවන් වෙසගනන් සුරාස් කැ මිසුරාව පානයකරුප අය ඉන්න විද්දි. ඔය වගේ මේ සියල්ලමි මෙිනි කඇතුලි නිර්මාණය වෙලා තියනෙනවා. ඉවගේම තමයි මල්කරුවන් ඔය රජකයන් කියලකැන්නීමේ විශේෂ කුල්ලයක් නිති ඒ වගේ අය ඉළඟට මේ සුවන්දවිලූන් විකරුණ වෙලෙන්දන් ගායකයන් නළුවන් ති මේ සියල්ල මේ මෙනිි කඇතුළි තියෙනවා. ඉලන් රන්කරුවෝ මැනික්කරුවෝ මෙඔකෝමී මැනිිකඇතුලි තියෙනවා. ඉවගේම තමයි බත්පිසිනාය බත්මාලුපිසිණය ඔය වගේ මේ මැනිි කඇතුළි තියෙනවා.ඉවගේම තමයි මේ තූර්වාදන කරණ අය බෙරණගනාය ගැටබෙරනාද කරණය ූර්යවාද කරණ අය පවා මේ මැනිිකැතුලි නිර්මාණය වෙලා තියෙනවා. එවගේම තමයි නටනාය විවිධවේද වීනා ගයන එළඟට නැටුම් ගැයුම් ඉදිරිපත් කරන. ඔය වගේ අය මේ මැනිකැටල් නිර්මාණයක් වෙලා තියනවා. එවගේම තමයි කරනං ගසනය. ළඟට මල්ලව කරණ අය ඉන්ද්‍රජාලිකෝ නගරය ලස්සන කරන ස්ත්‍රීපුරුෂියන් සොහෝන් ගෝවුවන් එළඟට හිසකෙස් කපන කරණවමියන්, කෝම මැනිිකඇතුලි තියෙනව නිර්මාණය කරලා. එවගේම තමයි පරවත පාමුොල සිංහයෝ, ව්‍යාග්‍රයෝ, ඌරෝවගේම වලසුන් එළඟට හිවලුන් ඔය වගේ සත්තු පරවත පාමුල්ල ඉන්න සත්තයෝ මේ මැනිි කැඇතුළ නිර්මාණය වෙලා තියෙන. එවගේම තමයිඔය කංගවේනෝ, මීමෝරෝ, රෝහිතමෝ ඉළඟට ගෝන්නෝ, ඉළඟට ඔය වගේ විවිධ මේ හාවන් මොරගයන් මීමින්නන් ඔය කෝමමී මැනිිකඇතුලි නිර්මාණය වෙලා තියෙනවා එවගේම තමයි මේ ජලේජීවත්වන සත්තු මෝරු කැස්බෑවෝ ඉළඟට විවිධවිවිධ මත්සේ වර්ග ඒ විශාල මත්්‍යයෝ ප්‍රමාණයක් මේ මැනිිකැඇතුලි නිර්මාණය කරල තියෙනවා එවගේම තමයි විවිධ වර්ගේ ගස් තියෙනවා විවිධ ගස්වර්ග තියෙනවා වගේ තමයි මේ මහාගංගාවන් මේ මැනිකැතුල නිර්මාණී වෙලා තියෙනවා.ඉවගේම තමයි මේ මහාසාගරයන් මේ මෙනි කඇතුර නිර්මාණය වෙලා තියනවා. එවගේම තමයි සතර මහද්දීපය පූර්විදේහය අපරගෝයානය උතුරුකුරුද්දවෙයින ජම්බුද්ධීපය කියන මේ සියල්ල මේ මැනිිකැතුර නිර්මාණී වෙලා තියෙනවා. එවගේම තමයි මහාමේරු පර්වතිය හිමාලය සාගරය, ඉළඟට ආනුභහාව සම්පන්න සතරවරන් දෙවරජවරු මින් මැනිිකැතුර නිර්මාණය වෙලා තියෙනවා. එවගේම තමයි සරුදි සාලෝකොමත් කරන හිරු සඳූ ඉළඟට තරුමිස්ියල් මිනිිකැතුරල් නිර්මාණය වෙලා තියෙනවා. එවගේම තමයි දිවියලෝකයන් ය සුධර්මා දිවිය සභාව තෞතිසාදිවි ලෝකය, ඉළඟට පරසතු රුක්ෂය, ඒරාවන හස්තිරාජ මිසිියල් මැනිි කැඇතුළ නිර්මාණය වෙලා තියෙනවා. එවගේම තමයි මේ දෙවගනන්, ඉළඟට නන්දනවනය ඒ වනේ හැසිරෙන දෙවගනන් ය කෝම මේ මැනි කඇතුළ නිර්මාණය වෙලා තියෙනවා. ඉළඟට දිවිය පුත්‍රරැන්මීම මැනි කැඇතුළු නිර්මාණය වෙලා තියෙනවා. එවගේම තමයි තෞතිසාධීවිලෝකය යාමය තුසිතිය පරණීම්මිත වසවර්තිය, කියන මේ දිවිලෝක හයම මේ මැනිිකඇතුර නිර්මාණය වෙලා තියෙනවා ඉති ඔන්න ඔ වගේ ගත්තම පිංහතුනි මේ මානිික්කරත්න ඇතුලේ ඔය සියල්ල නිර්මාණය කරලා තියෙනවා. එතකොට අපේ පිහතුන් හිතල බලන්න රජ්ජුරුවන්ට ඔයි මැනික අතිශේම විශේෂයි. මොකද ඔය වගේ මැනිිකක් රජ්ජුරුවන්ගේ ළඟනේ. ඉතකොට අප පිහතුම් කල්පනා කරල බලන්න ඒ මැනිික කොච්චර වටින වැදද. ම සඳහන් කරේ සක්විත රජකෙනකොට පහල වෙනවාන පින්හොත්තුන රතන හතා ඒ රථන හතිේ මානිික්්‍ය රත්නයේ තියෙන විශේෂත්වය. දෙ කියල තියනොවයි මානික්‍ය රත්නයක් ගුණ දෙකක් තියෙනවා. එකක් තමයි අහසට නැංවාම මේ යුදුන් දොළහක් දුරට යනකා දැ සාමාන්‍ය උුණලීියක හිටවල අහසට එසව්වාම මැනිික යොදුන් දොළහා විශාල ප්‍රදේශයක් සූර්යාලෝකයේ පැෑවෝ වගේ ආලෝකමත් වෙනවලු ගොවිතැම්බත් කරන මිනිසුන්ඩ සූරය පැෑව්ව කිළ හිතල ගොවිතැම්බත් කරන පුළුවන් වෙන්න. ඉළඟට තවත් ගුණයත් තමයි ඒ මානිික් කෙරත්නය මේ අපිරිසිුදු ජලයකට දැම්මම. ඒ අපිරිසුදු ජලේ තියන සීලුම් අප පිරිසිදු දේවල් නැති කරලා කෙනෙකොට පානය කරන්න පුොළුවන් වෙන විදියට මේ ඒ ජලය පිරිසුදු වෙනවලු. අන්නේ වගේ ගුණයන් පවා මේ මානිිකරත්නය තියනවා. තිමේ තමයි සක්විත රජ කෙනෙකුගේ මානිිකරත්නය සභාවය. ති රජ්ජුරුවන්ට මෙන්න මේ අශ්වරථනයයි මේ මානිික්්‍යරත්නය දෙක දක්වල තමයි දැන් මේ රජ්ජුරුවන්ගෙෙන් මේ රජරුවන්ගෙන් ධදුක්‍රීඩාවට ඉදිරිපත් පෙන්න්නේ. මං ඇතර මේ මානිකරත්නි මච්චරි විස්තරෙක් කළයේ මොකටවත්නෙ වෙයි මට ඕනකම තියන්නේෙ මේ ඇල්. මේ ඒ කාලෙ ඒදේ සිද්දු විච්චාකාරය පෙන් වල දෙන්න. එතොට අපි පින්හතර පැහැදලි වීම ඇතිනේ දැන්. රජ්ජුරුවන් ගෙති විිච්ච ධනේ වත්කම පටිනකම කොච්චරැද්ද කියලා. රජුරුවන්ගේ වත්කම කොච්චර වටින වැද්ද කියලා. රජ්ජුරුවෝ ඒ වෙලාවේ දීඔයි සියල්ල දැකල තමයි. රජ්ුරුව මේ වෙලාේ ධාතු ක්‍රීඩාව ඉදිරි පත්වෙන්නේ. තෙවන අපි අදට කාලේ නිමාට පත්තවෙලා ති බැරණේ සපි ලබන සතිය බලමු රජරුව කොහොම මේ ධාතු ක්‍රීඩාව කරන්න කියලා. ඒක අරරි විශේෂයි අපේ තැනැදි බලූ මේ රජ්ජුරුව මංකිවන්නේ කවදාවත් කිසිම කෙනකොට පැරදිලානෑ කියලා. කිසේම කෙනෙකොට රජ්ජරුව පරදිලාන. අපපි බලබෝ ලබන සතියේ පෝර්ණක යක්ෂාට බිදුරු පන්් මේ කෝරව රජ්ජුර ධාතු ඩාවෙන් පරදිීද දිනේද නැත්තං මානිකරත්නය ගන්න පුළුවන් වේද බැරිවේද කවුද දිනාන්නේ කවුද පරදින්න කියන කාරණාවල් අපි ලබන සතියේ දේශනාවවෙද සාකච්ඡාක් කරමු. න ග අත ලේලාල මට පත් ලඇති බිරිනිසාද අපි දේශාව නිමාවට පත් කරනවා තවදාබ සාකච්ඡා කර විදුරජාතිකෙ තවත් කොටසක්. ඉවන් අපි මේ ේශනාව දේශනා කළ ලගාරගත්තු සීරු පුුණන්නෙ ධරමියෝ, දායකත්තේ දරන පිහොතුට යනමෝදැන් කරනවා මුලින්ම තලවත්තුකොඩ පන්සල පාර අංක තුන් සේ හැත්තහත්තරෙන් අට නිවසේ පදිීංචි. SW වීරුසූරිය මහතා සහ සුමිත්‍රා ීරසුරය මහත්මියය කෙනන දෙපල දායකත්වය දරන්නේ. ති බලාපොරොත්තු වෙනවා අදදින එකොලොස්වන ජන්මදිනේ යෙදුණු දෙවලි සෙනෙල්යාා සිෙල්වා ආදරනයේ මිනිපිරියටත් එවක්ගේම ඊය දවසේ දහතුම්මන ජන්මදිනී යෙදනු ඔස්තෙලියාවේ පදිංචි විනු තෙහන්සා බෝගහ පිටිය මිනිපිරියට කියන මමේ. පිියන් දෙපලට ආශිරවාදය කරනවා තිං ඒ දෙපලට අපි මේ වෙලාවෙ සෙත් ප්‍රාර්ථනා කරනව තුනරුවං ්‍යාශිරුවාදය ලැබේවා නිදුක් නිරෝගයේ සෝ සම්පත්තිය කායික මානසික සෝපත් භහාවේ ලැබේවා තිංඒ දරුවන් දෙපලගේ අධ්‍යාපන කටුතු ස්වර ප්‍රකාරයෙන් සාර්ථක වේවා ඔන්ගේ අනාකත ගමන යහපත්තේවා ඕවුන්ගේ අනාකත ජීවිත කිසිම කරදරයක් බා දෙකයක් නැතුව ගමන් කරන්න ඔවුන්ගේ අරමුණු බලාපොරු තිටුකරගණ්ඩ ක්තිය දහිර ලැබේවා කියලා මෙවෙලාව අපි සිෙත් ප්‍රාර්ථනා කරලා සුභ උපන්දිනයක් ඒවා කියලා ආශිරුවාදය කරනවා. එවගේම තමන්ටත් පවුලේ හැමදිනාටමත් නිදුක් බව නිරෝගී බව සැලසේවා කියලා ආශිරුවාදේ කරනවා. එවගේම අපස් සැමට දෙලොව යහපත පිණෙස නිවන් මගේ අවබෝධ කිරීම පිණිස මහත් පරිශ්‍රමයක් දරන පිවත් මාතල මහින්ද ස්වාමීන් වහන්සේටත්. ඇ මේ විලාව්‍ය ආශිර්වාදය කරනවා තිං අපටත් අනුමෝදැන් කරන පින් අපිත් මේ වෙලාවේ සාධකාරදීල්ලා අනුමෝදැන් වෙනවා. එවගේ සුජවත්ව සින්න පවල්ල හම දෙනනාන්ටම සිෙත් ප්‍රාර්ථනා කරනවා තව නමිමියගිය සිලූම් මීගේ ඥාතීන්ටත් මේ වෙලාවෙේ පින්පෙත් අනමෝදන් කරනවා. තිං ඒ දායයිකත්ය දරන්න ටේ දුන Sස්W. වීරසූරිය මහතාටත් සුමිත්‍රා වීරසූරිය මහත්මියයටත්. නරුවන්ගේ ිරවාද නිදුක් නිරෝගී සෝපත් භාවය කායිකමානසික සෝපත් භාාවේ ලැබේවා කියලා මේ වෙලාව අපි ආශිරවාදය කරනවා. එවගේම තවත් පිරිසක් දායයිකත්්‍යය දරනවා පැල්මඩුල්ල මිදිගහමුොල්ල පදිංචි, ජයේ ඒ රංජනී චන්ද්‍රලතා කර්ත් මෞතුමිය. වෙනුවෙන් ස්වර්ණා රූප සිංහැතුළු පවුලේ හැම දෙනාගේ හැම දෙනම තමයි දායකත්ය දරන අරමුණවන්නේ අසනීපතත්වයෙන් පසුවන රංජනී චන්ද්‍රලතා, මෞතුමියයටට ආශිරුවාදය කරන්න. ඉතිං ආදරණිය මෞතුමියයට අපි මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. තිං ඉක්මං නිරෝගසුවේ ලැබේවා මුළු ලෝකයාගේම හිත් සතන් සෝපත් කරන්න. දහම් උසුව ධානී කිරීමේත් බලයෙන්. යාදරනී මෑණියන් ටික්මං නිරෝගසුවය ලැබේවා කායික මානසික සුවපත් භහාවේ ලැබේවා. උතුම්මෝ ධර්මාබෝධය කරගෙන සසරට උපකාර කරගන්නට පුළුවන්. මහත් වූ කුසල් දහම් වඩාගණ්ඩ ශක්තේ දහිර ලැබේවා කියල මේ වෙලාවේ සෙත් ප්‍රාර්ථනා කරනවා. එවගේම පෞු්ලේ හැම දෙනාටමත් මේ වෙල්ලාව්‍යආශිර්වාදය කරනවා, තිං දේශකයාණන් වහන්සේටත් මේ වෙලාවේ නිදුක් නිරෝගී සෝපත්භාවේ ප්‍රර්ථනා කරනවා. තිනඇත්තු අනුමෝදං කරන පිනත් අපි මේ වෙලාවේ සාදු සිතිං අනුමෝදක් වෙනවා. එවගේ මඕනු නමි මිය පරලෝගියාවෝ සිිර්මීගේ ඥාතින්ටත් පින් දෙෙනවා තිගේ හැම දෙනාටමත්. පිංබලෙග පරලෝකගේ සෝපත් භාවේ ලැබේවා කියලා, අපි පිං අනමෝදන් කරනවා. ඒවගේ මේ දායිකත්වය දරන්නටේදන ස්වර්ණාරූපු සිංහ මහත්මිය තුළු පවුලේ හැම දෙනාටමත් නිදුක් නිරෝගී සෝපත් භාාවය කායික මාන සිකු සෝපත් භාවේ ලැබිලා ඕනවුන්ගේ සේලු යහපත් බලාපොරතු පැතුමණිටු කරගන්ට හැකියාව ලැබේවා කියලා. මේ අපි ආශිරවාදය කරනවා. ඉගේ ලගාකරගතු සීලි පුුණෙ ධර්මියන් අපි මේ වෙලාවේ නෙත්නාලිකාවි සභාපයතු මන්ට සාමන දිකාරතු බන්ටත් කාරමන් ලිපින්හත් හැමදි නාටමත් අපි මේ විලාවිද්‍යාන මෝදන් කරනවා. එගේම ලගාකරගතු සීල් පුුණි ධර්මියන්ගේ බලින් අපි අදත් ආශිරවාදයකරම අපේ පින්වත්. කැටවල හේමාලෝක නාය මහමි පාණන් වහන්සේට. උණහන්සේ ටික්මක් නිරූපක සුවේ කායික මානසික සෝපත් භාවේ ලැබේවා කියලා අපි මේ වෙලාවෙ අදත් ආශිරුවාදේ කරමු. තිළගා කරගතු සීල පුුණි ධර්මියන්ගේ බලෙක් ඔබ පහැමදිනාටවත්. කෙටිම කාලයකින් පහසුමාකාරයෙන් සුකු සහගත ප්‍රතිපදාවෙන්. උතුම් චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ උදාර කුසලානි සංස ධර්මිය. පාරමී ධර්මයක්ම වේවායි සාධෝ, සාධෝ සාධෝ කියා අපි ප්‍රාර්ථනා කරකමු. ආකා සට්ටහාචබුම්මට්ටහා දේවානාග මහිද්දිිකා පഞഞන්තගනුමෝදිත්වා චිරන්රකන්තු සම්මා සම්බුද්ධ සාසනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන්රක්කන්තු සම්මා සම්බුද්ධ සාභකං.